बीजीय भाग वो कौन लोग डाक ओले वाले लोग टक कता कर रखो है भाई ओले वाले लोग वो कौन लोग दान में देवाल टी का तो मैं आपसे कता कराना हम दान नहीं है भाई नुदान ना क्रम वाले टक ठीक है ना फिर विस्तर का निकाल सुलु कर ला दिया ना वाह एक कबेदी में देख कर दाने एक कबेदी में तू ना एक कबेदी में पहाड़ी ने एक कबेदी माटर नहीं वागे एक कबेदी में दोलाहरी ने एक कबेदी में दाते नतारी ने एक कबेदी में हाय उन्हें वागे सुलु की रीम कर ला पदोहारे आ रखे ना पे गाना खा दला बीचे बाग सुलु कर ला पियनो दिंग उगलों टो इवागे गाना खा दने के एक्सटर्न හැබැයි මතක තියාගන්න ඒ ලෙවල් වල අපිට ඉලක්කම් එන්නේ ගොඩාක් කලාතුරකින් එන්නේ වීචිය ප්‍රකාශන ඒ කියන්නේ AB වලින් තියෙන පද U වලින් තියෙන පද XY වලින් තියෙන පද ඔහොම අකුරු වලින් තියෙන වෙන්නේ නැත්නම් එක බෙදීම ඇල්ෆා බීටා ඇල්ෆා ධන බීටා ඍණ එක බෙදීම ඇල්ෆා ඍණ බීටා ඇල්ෆා වර්ග ධන එකට බීටා වර්ග बीटा वार का दान एक्या अल्फा वार का मेवा गे और पदुआ रे यार ना शुरू कर आना उनमें वागे पद समय ऐसा कौन है मेवा गे पद शुरू कर आना मैं बीची या बाग का ना सहन ने लकुन उले एक जगह को बोलने ती एन नो ना ऐसा कौन है मैं बीची या बाग का शुरू करना कोटा लम्हा है हर मैं बीची या बाग का शुरू करना कोटा जब मैं तेरा उदाहरण याद करना एक बेदी में दोलाहा दान एक बेदी में दास या රින එක බෙදීම 18 මෙන්න මේ වීජ්‍ය භාගය සුළු කරනකොට අපිට පොදු හරය ගන්න අවශ්‍ය වෙනවා මෙන්න මේ පොදු හරය විදියට ගන්නේ මොකද්ද එකම කියලා ගන්න නැතුව මෙතන තුන බෙදීම කියලා ගන්න නැත්නම් ඕගොල්ලෝ ඉදයි හැම වෙලාවෙම එකම වෙන්න ඕන කියලා මේකේ පොදු හරය ගන්න අවශ්‍ය වෙනවා මේක සුළු කරන්න කියලා කියනවා මේක සුළු කරන්න කියලා කියනවා උදාහරණ විදියට මේක සුළු කරන්න ඕන. එතකොට මේ සුළු කරද්දි පොදු හරය ගන්න ඕන. මෙන්න මේ පොදු හරය කියන්නේ මෙන්න මේ සංඛ්‍යාවල මොකක්ද කියලා අහන්නේ. මොකක්ද? මේ සංඛ්‍යාවල පොදු හරය කියන්නේ පොදු හරයට. නේ? පොදු හරය කියන්නේ පොදු හරයට. නෑ. පොදු හරය කියන්නේ මෙන්න මේ සංඛ්‍යා තුනේ කුඩා පොදු ගුණාකාරය කුඩා පොදු ගුණාකාරය තමයි පොදු හරය විදියට ගන්න. එතකොට මේ කුඩා පොදු ගුණාකාරය කියනකොටම මට ඕලෙවලදී මතක් වෙනවා මහ පොදු සාධකය කියලා එකක්. ඔන්න ඒ වගේ වචන දෙකක් තියෙන එක ළඟ යන වචන දෙකක් එනකොට කිසිම සම්බන්ධයක් නැහැ. කුඩා පොදු ගුණාකාරය සහ මහ පොදු සාධකය මේ කුඩා පොදු ගුණාකාරය මහ පොදු සාධකයයි කියන්නේ මොනවා කියලා ඕගලන්ට දල අදහසක් තියෙනවද කුඩා පොදු ගුණාකාරය කියන්නේ මේ තුනම මම එක වචනෙන් කියන වාක්‍යයක් විදිහට ලියවන්නේ නැහැ මේ කුඩා පොදු ගුණාකාරය කියන්නේ මේ තුනෙන්ම බෙදෙන මෙන්න මේ සංඛ්‍යා තුනෙන්ම බෙදෙන කුඩාම අගය සංඛ්‍යා තුනෙන්ම බෙදෙන සංඛ්‍යා තුනම බෙදෙන නෙමෙයි තුනෙන්ම බෙදෙන අපි සංඛ්‍යාවක් හොයාගත්තොත් ඒ සංඛ්‍යාව 12 නුත් බෙදන්න පුළුවන් වෙනවනේ ඒ සංඛ්‍යාව 16 නුත් බෙදන්න පුළුවන් වෙනවනේ ඒ සංඛ්‍යාව 18 නුත් බෙදන්න පුළුවන් වෙනවනේ හැබැයි මේ බෙදන්න පුළුවන් සංඛ්‍යාවලින් කුඩාම අගයට තමයි කුඩා පොදු ගුණාකාරය කියලා කියන්නේ එතකොට කුඩා පොදු ගුණාකාරය කියන්නේ ළමයි හැම වෙලාවෙම මේ සංඛ්‍යාව වලට සමාන හෝ ඊට වඩා වැඩි අගයක් කුඩා කියන වචනේ තිබුණාට කුඩා පොදු ගුණාකාරය කියන්නේ මේ සංඛ්‍යාව වලට සමාන හෝ ඊට වඩා වැඩි අගයක් ඒකට තමයි කුඩා පොදු ගුණාකාරය කියන්නේ මහ පොදු සාධකය කියන්නේ මෙන්න මේ තුනටම පොදු වෙච්ච ලොකුම සාධකය මහ පොදු සාධකය කියන්නේ මෙන්න මේ සංඛ්‍යා තුනටම පොදු වෙච්ච ලොකුම සාධකය ඒක හැම වෙලාවෙම මේ සංඛ්‍යා තුනට සමාන හෝ ඊට වඩා අඩුයි මහ පොදු සාධකය කියලා කිව්වට ඒක පොඩි අගයක්
කුඩා පොදු ගුණාකාරය කිව්වට ඒක ලොකු වගයක්. ඒක මම පැහැදිලි කරන්න. ඔයගොල්ලෝ තාමත් පැහැදිලි නැත්තම් කුඩා පොදු ගුණාකාරය හොයන්නේ මෙන්න මේ සංඛ්‍යා ටික මේ විදිහට ලියලා පොදු සංඛ්‍යා වලින් බෙදාගෙන යනවා. හැම එකෙම දෙකෙන් බෙදනවා දෙක හැම එකටම පොදුයිනේ. එතකොට මේක 6 මේක 8 මේක 9 මේක ආපහු දෙකෙන් බෙදනවා මේක දෙකෙන් බෙදන්න බැරි හින්දා 9 මේ විදිහට තියෙනවා මේක දෙකෙන් බෙදන්න පුළුවන් 2යි මේක දෙකෙන් බෙදන්න පුළුවන් 4යි ආපහු මේක දෙකෙන් බෙදෙන නිසා ආපහු දෙකෙන් බෙදනවා 3යි 2යි 9යි බෙදනේම බෙදනවා අනිත් ඒවා හැමම ලියනවා මේක ආපහු දෙක තියෙන හින්දා දෙකෙන් බෙදනවා 3යි 1යි 9යි ආපහු මේ සංඛ්‍යා තුනම තුනෙන් බෙදනවා 1යි 1යි 3යි ආපහු මේක බෙදනවා 1යි 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 එතකොට 2 4 මේ ටික වැඩි කරනවා කුඩා පොදු ගුණාකාරය කියන්නේ 2 4 වෙනි බලයේ වාරය 3 වර්ගය 2 4 8 16 16 වරක් 9 दस वरा दहाँ कसिया हटाए कसिया हाथली सतरा उन्ना विजेटे ना मैं संख्या तुने कुड़ा पदु गुणाकार है कसिया हाथली सतरा केर वो का हाथान ना पुरवा विनिंग का मैं कुछ तीरो मैं का मैं विजेटे बेदे बेदे यान नहीं तो दोला हाथ किये ने कल याने पुरवा मूली का साधक वाली दोला हाथ क्या ने हाथरा वाला तूना देखे वार के वैरी करे मत तूना दस लियान पुलवा देखे हतर बाले दहाट लियान पुलवा नम वरा देखने देख वैडिकी तुणे वर्गे कुडापद गुणाकार कूपो गूकिया लियान कूपो गूकिया देखे दर्शक वैडिम दर्शक मे तुणे में देखे दर्शक वैडिम दर्शक लुक बेना देखे हतर बाले මෙතන තුනේව එකයි මෙතන තුනේව නැහැ මෙතන තුනේව වර්ගය තුනේ වර්ගය ඒ කියන්නේ 2 4 කියන්නේ මෙතන තියෙන අගේම තමයි එතකොට එනවා 144 කියලා ඔන්න විදිහට අපිට කුඩා පොදු ගුණාකාරය හොයන්න පුළුවන් මහ පොදු සාධකය කියන්නේ මහ පොදු සාධකය කියන්නේ මේකේ මහා පොදු සාධකය කියලා කිව්වොත් මේක සාධක වලට කඩනවා මේ විදිහට තමයි දෙක වැඩි කිරීම දෙක වැඩි කිරීම 3 16 කියන්නේ දෙක වැඩි කිරීම දෙක වැඩි කිරීම දෙක වැඩි කිරීම 2 18 කියන්නේ දෙක වැඩි කිරීම 3 වැඩි කිරීම 3 මේ 3ටම පොදු සාධක අපි අයින් කර ගන්න 3ටම පොදුයි 2 2 එතකොට මේ සංඛ්‍යා තුනේ සාධකයක් මේකේ 3ට එච්චරයි මෙතන තියෙන විදිහට දැන් මෙතනත් 3කින් වැඩි වෙලා තියුණා නම් තුනක් පයිත වෙනවා හැබැයි තුනේම මෙයාට ආයිත නැහැනේ පොදු සාධක වලින් ලොකුම සාධකය තමයි මහ පොදු සාධකය විදියට එන්නේ මේකේ මහ පොදු සාධකය දෙක තමයි එන්නේ මේ සංඛ්‍යාවේ මහ පොදු සාධකයේ දෙක හැබැයි අපිට මෙතනදී මේ පාඩමේදී යන මතක් වුණ නිසා මම කතා කරන්නේ මහ පොදු සාධකය කියලා අපිට අවශ්‍ය වෙන්නේ කුඩා පොදු ගුණාකාරය මොකද්ද කුඩා පොදු ගුණාකාරය තමයි පොදු හරය කියලා අපි ගන්නෙ ඉක්මනට මේක ලියා ගන්න ළමයි ඉක්මනට වේදිකාව ඔයගොල්ලන්ගේ නෝට් එකට දාගන්න හරි ළමයි මේක අපි කුඩා පොදු ගුණාකාරය හොයාගත්ත 144 කියලා කුඩා පොදු ගුණාකාරය 144 කියලා හොයාගත්තා දැන් අපි පොදු හරය ගන්න ඕනේ මේක සුළු කරන්න කියලානේ තියෙන්නේ සුළු කරන්න කියන්නේ සරල කරන්න ඕන පොදු හරය අරගෙන මේක සරල කරමු එතකොට මෙතන පොදු හරය විදියට ගන්න 144 144 හැබෙන්න නා දැන් 144 කියන්නේ 2 4 වෙනි බලයේ වාරයක් උනේ වර්ගයනේ එකක් අපිට ඕනේ මේ සමහර වෙලාවට 12ව කීයක් තියනවද 144ට 12ව 144ට 12ක් තියනවා එහෙනම් මේකත් දොළහෙන් වැඩි කරනකොට උඩ එකක් දොළහෙන් වැඩි කරන්න ඕන 7 12 පොදු හරය ගන්නවා කියන්නේ 16ව කීයක් තියෙනවද 144 මේකනේ 16 16ව 9ක් තියෙනවා එහෙනම් මේක 9ෙන් වැඩි කරාම තමයි 144 එන්නේ එහෙනම් උඩත් 9ෙන් වැඩි කරනවා 3 වරක් 9 ඍණ
දහටේව කීයක් තියෙනවද මෙතන 9යි 9 දෙකෙන් වැඩි කරන්න ඕන 18 එන්න එතකොට මෙතන ඉතුරු වෙන්නේ 8 18 8ෙන් වැඩි කරාම තමයි 144 එන්නේ එහෙනම් 1 8ෙන් වැඩි කරනවා මේක සුළු කරන්න තියෙන්නේ 144 පොදු හරය ගන්නවා 12 5 60 72 84 ධන 27යි ඍණ 8යි 27ෙන් 8ක් ගියාම 19යි 19යි 3 19යි 4යි කියන්නේ 23යි 103 බෙදීම 144යි ඔන්න විදිහට උත්තර එනවා හරිද පැහැදිලිද වීජ්‍ය භාග සුළු කරනකොට මෙන්න මේ කුඩා පොදු ගුණාකාරය ගොඩාක් වැදගත් එතකොට මම මෙන්න මේ විදිහට ඕගොල්ලන්ගේ ප්‍රශ්න ටිකක් අහනවා මෙන්න මෙහෙම මම ඕගොල්ලන්ගේ ප්‍රශ්නයක් අහනවා x වර්ග ඍණයකයි x වර්ග ධන x ධනයකේ වර්ගයේ කුඩා පොදු ගුණාකාරය කීයද කියලා x වර්ග ඍණයකයි x x ධනයකේ වර්ගයේ කුඩා පොදු ගුණාකාරය කීයද මේ වගේ එකක් අපිට ඕන වෙන්නේ මෙන්න මේව ගණක් හදන්න 2 බෙදීම x වර්ග ඍණයක ඍණ 3 බෙදීම ඍණ 5 බෙදීම කියලා ගමු 5 බෙදීම x ධනයකේ වර්ගය වගේ තිබුණා මෙන්න මේක සුළු කරන්න කුඩා පොදු ගුණාකාරය අවශ්‍ය වෙනවා එතකොට අපිට එක්ස්ප්‍රෑම් එකේදී මතක තියාගන්න මේ වගේ කුඩා පොදු ගුණාකාරය හොයන්න කියලා ගාන කියන්නේ අපිට කියන්නේ මෙන්න මේක සුළු කරන්න කියලා මේක සුළු කරනකොට ඔයා මුලින්ම පොදු හරය විදියට අරගෙන ලියන්න ඕන මෙන්න මේ දෙන්නගේ කුඩා පොදු ගුණාකාරය පැහැදිලිද මේක සුළු කරන්න මේක සුළු කරන්න නම් පොදු හරය ගන්න සුළු කරනවා කියන්නේ සරල කරනවා කියන එකද පොදු හරය ගත්තහම මේක සරල වෙනවා මේ සරල වෙද්දී මේ දෙන්නගේ මේ දෙක දැන් අර පුරුද්දක් විදියට 1 බෙදීම 3 දාන 1 බෙදීම 8 කියලා දෙනවා 3 වරක් 8 කියලා දාලා මේ පැත්ත 8 දාන මේ පැත්ත 3ක් කියලා දානවා ඒ මොකද මේ දෙන්නගේ පොදු හරය 3 වරක් 8 24ක් නිසා නැතුව හැම වෙලාවෙම මේ දෙක වැඩි කර කර ඉන්න එපා ඒක තරදර වැඩක් සරල වෙන්නේ හැම වෙලාවෙම කුඩා පොදු ගුණාකාරය තමයි පොදු හරයට ගන්න. එහෙනම් මුලින්ම මේකේ කුඩා පොදු ගුණාකාරය අපිට හොයන්න ඕන अभी एक कुड़ा पद गुणाकारे होया मो एक आवश्यक है ना मैंने मैं ये भी दिया था अभी तो तीन ने गाना फिर तेरा देखा बेदी में एक स्वार गरी ने एक वीना पहा बेदी में ताने के वार्गे सुलुकराना किया मैंने मैं मस सुलुकराना किया किया ना यह ना अभी तो कुड़ा पद गुणाकारे होने में ना वां कुड़ा पद गुणाकारे मुकेद एक स्वार गरी ने के एक ताने के वार्गे මුලින්ම මේක සාධක කඩනවා මේක සාධක කැඩුවාම x ඍණයක වර්ගයක් x ධනයක මේක සාධක කැඩුවාම x ධනයකේ වර්ගයම තමයි එතකොට කුඩා පොදු ගුණාකාරය කියන්නේ මොකද්ද ළමයි මේ දෙන්නයි කුඩා පොදු ගුණාකාරය කියන්නේ මේ සාධකවල පුළුවන් තරම් මේක සාධකවලට කඩනවා මෙන්න මේ සාධකවල විශාලතම දර්ශකය මෙතන සාධක වර්ග දෙකයි තියෙන එකක් x ඍණයක x ධනයක එක්ස්ත්‍රිණේක විශාලතම දර්ශකය තමයි කුඩා පොදු ගුණාකාරය එක්ස්ත්‍රිණේක විශාලතම දර්ශකය තමයි එක්ස්ත්‍රිණේක එක්ස්ත්‍රිණේක විශාලතම දර්ශකය තමයි එක්ස්ත්‍රිණේක වර්ගය එන්නම් කුඩා පොදු ගුණාකාරය වෙන්නේ එක්ස්ත්‍රිණේක වර්ගය එක්ස්ත්‍රිණේක වර්ගය එන සුළු කරමු කොහොමද එක්ස්ත්‍රිණේක වර්ගය x ධනයකේ වර්ගය කියලා ලියනවා මේක ලියන්න කලින් මේක සාධක වලට වෙන් කරගත්තා නම් ලේසි කියලා මට හිතෙනවා x ඍණයක x ධනයක සමාන ලකුණක් දාමු මෙතන ඉපස්සේ ඍණ 5 බෙදීම x ධනයකේ වර්ගය මොකද කරන්නේ මේකදී ඔන්න කුඩා පොදු ගුණාකාරය x ඍණයක වර්ගය x ධනයකේ වර්ගය මේක සුළු කරද්දී මෙතන තියෙන x ඍණයක වාරයක් x ධනයක මෙතන තියෙන x ඍණයක වාරයක x ධනයකේ වර්ගය
එතකොට මෙතන පොදු හරය ගන්නකොට x ස්ථාන එකකින් තව පාරක් වැඩි වෙලා එහෙනම් මේක x ස්ථාන එකේ වැඩි වෙනවා කියන්නේ උඩත් x ස්ථාන එකේ වැඩි වෙන්න ඕන 2 සමහර ළමයි 2 වාරයක් x ස්ථාන එක කියලා ලේන එක වැරදි 2 වාරයක් මේ 2 කියන එක x ස්ථාන එකෙන් වැඩි කරන්න ඕන නම් මෙතන අනිවාර්යයෙන්ම වරහන දාගන්න නැත්නම් 2x 2 කියලා එකපාරට ලියන්න පුළුවන් වෙන පහයි x ස්ථාන එකේ වර්ගයක් මෙතන තියෙනවා තව x ස්ථාන එකක් නැහැ මේ පහ x ස්ථාන එකේ වැඩි කරන්න ඕන මොකද මේක x ස්ථාන එකේ වැඩි වුණා නම් උඩත් x ස්ථාන එකේ වැඩි වෙන්න ඕන මේක x ස්ථාන එකේ වැඩි වෙනවා නම් x ස්ථාන එකේ වැඩි වෙන්න ඕන කියන අදහස ඇතුව තමයි ඒක ලියන්නේ මේක සුළු කරා 2x ධන 2 මතකද ගන්න ගොඩක් ළමයි සුළු කිරීමෙන් වරද්දනවා මේ ඍණ පහ ඍණ ලකුණ තියන්න තුව මේක 5x ඍණ පහ කියලා ලියනවා බෑ මේ ඍණ පහෙන් මේ වරහන අයින් කරන්න ඍණ 5x ධන 5 බෙදීම x ඍණ 1 x ධන 1 වර්ගය මෙතනින් යනවා 7 ඍණ 3x ධන 7 කියලා තියෙන්නේ සාමාන්‍යයෙන් අපි ऋण 3x ධන 7 කියලා කියන්නේ ධන පදේ තමයි මුලින්ම ලියන්නේ ඒක නිසා 7 ඍණ 3x කියලා ලියනවා මේ වගේ එක ගැටලුවක් කරගන්න එපා 7 ඍණ 3x ලිව්වත් ඍණ 3x ධන 7 කියලා ලිව්වත් දෙකම එකයි ඒක ලොකු සුළු කිරීමක් විදිහට දකින්න එපා දෙකම එකයි කියලා තියලා තැන් වලදී කැමති එකක් ඕගොල්ලන්ට ලියන්න මේ දවස තියෙනවා ඔන්නයි විදියට ඕක ඕගොල්ලන්ට ලියන්න පුළුවන් एक लिया मैंने मैं कपे पलवी उदाहरण जरगा एक लिया मैंने मैं देवड़ी उदाहरण कराना सुन बेदीव एक स्वर्ग ऋण एक धन एक बेदीम एक धन एक धन पहाई एक्स बेदीम एक ऋण एक मंड एक सुलू करा तू ऑलरेडी साले कर लती है ना वहाँ टैंकरान नौना पुलवाम साला इक्वंटा हैकी इक्वनी उनका सुलु करने का एक आप ऐसे ना मारो का आना तेमे पुलवाम साला वो गोलो लिए ना स्पीड डेट वैडी करना ना मेरे तेरो लमाई सुना बेदी में एक्स वार का रीने का दाना एक का बेदी में एक्स दाने का दाना पहाड़ी एक्स මේක පොදු හරය විදියට ගන්න. කුඩා පොදු ගුණාකාරය මේක සාධක කඩුවන ලේසි. හැම එකක්ම සාධක කඩන්න පුරුදු විදියට x ඍණ 1යි x ධන 1යි ධන 1 බෙදීම x ධන 1 ධන 5යි x බෙදීම x ඍණ 1. ඒතර මේ සාධක ටික බැලුවහම කුඩා පොදු ගුණාකාරය අපිට තර්ක කරන්න පුළුවන් වෙන වෙන තැන් වල කුඩා පොදු ගුණාකාරය කියලා වෙනම හොයන්න දෙයක් නැහැ. ওই සාධක දිහා බලුවාම කුඩා පොදු ගුණාකාරය අපිට පේනවා. ඒ කියන්නේ පොදු හරය මේක x ඍණ 1 ඒවා tan 2ක තියෙනවා ඒක විශාලතම දර්ශක x ඍණ 1 x ධන 1ක් tan 2ක තියෙනවා x ධන 1 තමයි මේ දෙක. එතකොට මේක පොදු හරය ගත්තාම මේ දෙකම අරන් තියෙනවා එනම් තුන විතරයි. මේක x ධන 1 අරන් තියෙනවා x ඍණ 1 නෑ එනම් උඩයි යටයි දෙකම x ඍණ 1 වැඩි කරාම එක වාරයක් x ඍණ 1. පහයි x වාරයක් මෙතන x ඍණ 1 තියෙනවා x ධන 1 නෑ එනම් උඩයි යටයි දෙකම x ධන 1 වැඩි කරාම x ධන 1 මේක දැන් සුළු කරමු යට ලියන්න පුළුවන් x වර්ග ඍණ 1 කියලා උඩ එනවා 3 ධන x ඍණ 1 ධන 5x ධන 5 x වර්ග ධන 5x කියලා. ඒක සුළු කරාම මේ හැම එකක්ම සමාන ලකුණකින් දක්වන්න ඕන. මෙතනවා 5x වර්ග ධන 6x 5x වර්ග හරි මේ දෙක එකතු කරනාම 6x ධන 2 මෙදීම x වර්ග ඍණ 1 උඩ කියන එක සාධක කඩන්න අවශ්‍ය නැහැ යට සාධකයක් උඩ තියනවා කියලා දැක්කොත් විතරයි සාධක කඩන්න ඕන සුළු කරනවා කියන්නේ පොදු හරය අරගෙන ලියන එක ඒක උඩ සාධක කැඩීමේ අවශ්‍යතාවයක් නැහැ සාධක කැඩුවක් කරද්දක් නැහැ මට නම් මේක සාධක තියනවා කියලා එහෙම පේන්නේ නැහැ ඔන්නයි විදියට අපිට මේ උදාහරණය කතා කරන්න පුළුවන් සාමාන්‍ය උදාහරණයක් දෙන්නා ඉක්මනට ඔයගොල්ලෝ ඒ ගාණක් හදාන්න මේක උදාහරණ දෙකනේ
තුන්වෙනි උදාහරණය එක බෙදීම x වර්ග ඍණ 4 ධන 1 බෙදීම x වර්ග ධන x ඍණ 6 ඍණ 2 බෙදීම x වර්ග ධන 5 x ධන 6 එක බෙදීම x වර්ග ඍණ 4 ධන 1 බෙදීම x වර්ග ධන x ඍණ 6 ඍණ 2 බෙදීම x වර්ග ධන 5 x ධන 6 මෙන්න මේකේ කුඩා මේක සුළු කරන්න ඔක සුළු කරන්න කියලා තමයි ගාන තියෙන්නේ ඉක්මනට ඔක සුළු කරන්න තුන්වෙනි ගාන හදලා ඉවර වෙලා අත උස්සන්න දැන් මේ වගේ ගාණක් තිබුණොත් තමයි මේ වගේ ගණන් හදද්දී මුලින්ම පොදු හරය ගන්න ඕන පොදු හරය කියන්නේ කුඩා පොදු ගුණාකාරය අපි පා ගන්න ඕන මෙන්න කුඩා පොදු ගුණාකාරය හොයනකොට ඒක වෙනම ලියලා හොයන්න ඕනේ නැහැ මේ තියෙන තීම අපි සාධක සෙවීම භාවිතා කළා අපි කලින් කොටසේ සාධක සෙවීම කතා කරා ඒ කතා කරේ මේවට ඕන වෙන නිසා මෙතන මේක x ඍණ x ධන 3යි x ඍණ 2 විදියට එන්නේ ඍණ 2 බෙදීම x ධන 2යි x ධන 3යි විදියට පොදු හරය ගණිද්දී x ධන 2 තැන් දෙකක තියෙනවා ඒක කුඩා පොදු ගුණාකාර එක සාධකයක් විදියට එනවා x ඍණ 2ක් තියෙනවා හැම තැනම තියෙනකොට ඒක ගන්නවා ඊට පස්සේ x ධන 3 තියෙනවා ඒක ගන්න. ඒකට පොදු හරය ගනිද්දි එක තැනක හෝ තියෙන සියල්ලම ගන්න ඕන. ලොකුම අගේ තමයි ගන්න මේක ගත්තාම මෙතන x ඍණ 2යි x ධන 2යි තියෙන්නේ. ඒ කියන්නේ යටට x ධන 3ක් නැහැ නම් උඩට x ධන 3ක් දා ගන්නවා යටට දාලා තියෙන නිසා. ධන මෙතන x ධන 3යි x ඍණ 2යි තියෙනවා. x ධන 2ක් නැහැ. එහෙනම් උඩට x ධන 2ක් දා ගන්න. ඍණ 2 වාරයක් වරහන දාන්න අනිවාර්යෙන් මතක ඇතුව x ධන 2 තියෙනවා x ධන 3 තියෙනවා x ඍණ 2 නැහැ. එනා උඩට x ඍණ 2 දාන ගොඩක් ළමයින්ට මේ ඍණ ලකුණ මතක වෙනවා මේ දෙක මතක වරහන මතක වෙනවා එහෙම වුණොත් ඒගොල්ලන්ට වරදිනවා එක්සෑම් එකේදී ඕ ලෙවල් මේ වගේ සුළු කිරීම් වරද්දන්න එපා එලෙවල් කරනකොට ඒක සෑහෙන ලැජ්ජ නැති වැඩක් කල්පනාවේ සුළු කරන මහ ලොකු දේවල් දෙවේ විතර තියෙන්නේ x ධන 3 ධන x ධන 2 ඍණ 2යි x ධන 4 ඔගලගේ ගෙවල් වල 10 වසර 9 වසර නංගි ළමල්ලා ඉන්නවනම් ඔගොල්ලෝ පොත වහගෙන ලියා ගන්න. ඒගොල්ලෝ හිතයි නැත්තම් A level කියන්නේ මේ උගන්වන දේවල්මද උගන්වන්නේ කියලා. A level කියන්නේ මේව නෙමේ. හැබැයි මේව නැතුව A level නෑ. 9 9 බෙදීම x ඍණ 2යි x ධන 2යි x ධන 3යි කියලා එනවා. ලස්සනට ওই උත්තරේ අපිට එනවා. ওই වගේ ගණන් ගොඩක් ළමයිට හදන්න පුළුවන්. හැබැයි ගොඩක් ළමයි මෙන්න මේ වගේ ගණන් වරද්දනවා. හතරවෙනි උදාහරණෙ විදිහට මම ලියන්නා 2 බෙදීම x ධන 1 ධන 1 බෙදීම x ඍණ 1 ධන 3යි x බෙදීම 1 ඍණ x වර්ගය ඔන්නයි ගානත් ඉක්මනට හදන්න බලන්න. හතරවෙනි උදාහරණේ මේ ගාන කුඩා පොදු ගුණාකාරය ගන්න ළමයි සාධක කඩමු හරය විතරයි ළමයි සාධක කඩන්නේ x ධන 1 ධන 1 බෙදීම x ඍණ 1 ධන 3යි x බෙදීම මේක එනවා 1 ඍණ 1යි 1 ධන 1යි ඔන්නයි විදිහට සාධක කැඩුවා. ගොඩක් ළමයි මේකේ කුඩා පොදු ගුණාකාරය කියලා හිතනවා x ධන 1 තියෙනවා x ඍණ 1 තියෙනවා 1 ඍණ x 1 ධන x කියලා මෙහෙම ලියනවා. ඉතින් ඒක ඒගොල්ලන්ගේ තියෙන
නදනුවත් කම එතකොට මේක මේ වගේ පදයක් කුඩා පොදු කුල ආකාරයේ විදිහට ගත්තොත් සෑහෙන සංකීර්ණ සුළු කිරීමක් වෙනවා ඇත්තටම x ධන 1යි 1 ධන x කියන එකයි 2 1යි එන ඒ තැන් දෙකම තියනවා කියලා දෙපාරක් ලියන්න ඕනේ x ඍණ 1යි 1 ඍණ x අතර සෑහෙන ලොකු සම්බන්ධතාවයක් තියෙනවා මේ එකම සාධකයේ තියෙන්නේ x ඍණ 1 1 ඍණ x අතර තියෙන සම්බන්ධතාව තමයි x ඍණ 1 කියන්නේ ඍණවාරයක් 1 ඍණ x කියන එක මේකෙන් ඍණ වැඩි කරාම බලන්න ඍණ 1 ධන x කියන්නේ මේක එතකොට මේ වගේ a ඍණ b කියලා පදයක් තිබුණොත් ඒක b ඍණේ වලින් ලියන ඍණවාරයක් b ඍණේ කියලා ලියනවා මැද ඍණ තියෙන්න ඕන ඍණ ලකුණක් එළියට ගත්තොත් පද දෙක මාරු වෙනවා ඍණවාරයක් b ඍණේ ධන වලට එහෙම වෙන්නේ නැහැ ඍණ වලට තමයි එහෙම වෙන්නේ a ඍණ b සමානයි ඍණවාරයක් b ඍණේ මේක ඔයගොල්ලෝ දැකලා පුරුදු දෙයක් වෙන්න ඕන එහෙම දැකලා පුරුදු නම් මේව ඉච්චර පැටලෙන්නේ නැහැ එතකොට මෙතන x ධන එක හරි මෙතන x ඍණ එක කියන්නේ ඍණවාරයක් 1 ඍණ x කියන්නේ ඍණවාරයක් x ඍණ එක කියලා නිසා මේක අපිට පුරුදු විදියට ලියා ගන්න තව පේලියක් ලියනවා දෙක බෙදීම x ධන එක ධන 1 බෙදීම x ඍණ එක ඍණක් එළියට ගත්තොත් ඉස්සරහා තියෙන ධන ලකුණ ඍණ වෙලා 3x බෙදීම x ඍණ එක කියලා ලියන්න පුළුවන් මෙතනින් ඍණක් එළියට ගත්තා ඍණක් එළියට ගත්තා කියන්නේ ඍණයි ධනයි වැඩි වෙලා හරි බෙදලා හරි ඍණ එක වෙනවා ඍණ 3x බෙදීම x ඍණ 1යි x ධන 1යි කියලා ලියනවා මේක වැරද්දක් නෑ x ධන 1යි 1 ධන 1 කියන්නේ 2 1යි 1 ඍණ x කියන්නේ ඍණ වාරයක් x ධන 1 x ඍණ 1 දැන් ඔන්න පොදු හරය ගමු x ඍණ 1යි x ධන 1යි තමයි කුඩා පොදු ගුණාකාරය නැත්නම් පොදු හරය මේක ගත්තාම දෙක වාරයක් x ධන 1ක් කියලා නිසා x ඍණ 1ක් එන්න ඕන ධන 1 වාරයක් x ඍණ 1 තියෙන නිසා x ධන 1ක් එන්න ඕන ඍණ 3x කියලා එන්න ඕන 2x x 3x මේක ප්‍රසාරණය කරනවා 2x ඍණ 2 ධන x ධන 1 ඍණ 3x වෙදීම x ඍණ 1යි x ධන 1යි දෙකයි x x 3යි x ඍණ 3යි x කැපිලා ගෙලලා ඍණ 1 බෙදීම x ඍණ 1යි x ධන 1යි කියලා ලියන්න පුළුවන්. ඔන්න විදියට මුලින්ම එතකොට මේ වගේ ගණන් වල කොහොමද පොදු හරය ගන්න ඕනෙන්නේ මුලින්ම යට සාධක කඩා ගන්න. සාධක කඩා ගන්න පුරුදු සාධක විදියට ඒ සාධක කඩලා මේ විදියට සුළු කරන්න පුළුවන්. ඔය ගාන ලියලා ඉවර වෙලා ළමයි ෂියුට් එකේ තියෙන තුන්වෙනි අභ්‍යාස මාලාවේ පළවෙනි ගාන ඉක්මනට හදන්න බලන්න තුන්වෙනි අභ්‍යාස මාලාවේ පළවෙනි ගාන කලින් හදලා තියෙන්න පුළුවන් තමයි ඔයගොල්ලෝ ගෙදරදී ගණන් හදනකොට මම කියලා තියෙන පොතේ ගණන් ෂියුට් එකේ ගණන් ඕන තරමක් ඉස්සරහට හදාගෙන යන්න කියලා कलिंग हदान එහෙම මං කියන දේ අහන්න නැතුව ගණන් හදන්න නම් ඕගොල්ලෝ පන්තියට එන්න ඕනේ නෑනේ මං බෝඩ් එකේ ගණන් කියලා දෙන්න පටන් ගත්ත ගමන් ඕගොල්ලෝ බෝඩ් එක දිහා බලාගෙන ඉන්න ඕන එහෙම නැත්තම් නිකන් ඉන්න නැතුව ඉස්සරහට ගණන් හදාගෙන හදාගෙන යන්න දැන් ඉක්මනට 3 1 ගණන් හදන්න බෑ බලන්න මේ තුන්වෙනි අභ්‍යාස මාලාවේ පළවෙනි ගණන් හදන්නේ කොහොමද කියලා මුලින්ම මේක සාධක කඩන්න ඕන මේක ඇතුලේ සාධක තියෙනවා x බෙදීම 2 වාරයක් x ඍණ 3 කියලා මේකයි මේකයි අතර සෑහෙන ලොකු සම්බන්ධතාවයක් තියෙනවා මොකද්ද 2x ඍණ 6 කියන්නේ නැත්නම් 6 ඍණ 2x කියන්නේ ඍණ වාරයක් 2x ඍණ 6 කියන එකනේ එහෙනම් 6 ඍණ x කියන්නේ ඍණ වාරයක් 2x ඍණ 6 මේක වෙනකොට ඍණ වාරයක් 2x ඍණ 6 කියලා දැම්මොත්
මෙතන යට ඍණ ලකුණක් තියෙනවා උඩ ධන තුනක් තියෙනවා ධන තුන ඍණයෙන් බෙදුවාම ඍණ වාරය ඍණ තුන මෙතන තියෙන්නේ ඇත්තටම තුන වාරයක් 6 ඍණ 2x කියන්නේ තුන බෙදීම ඍණ වාරයක් 2x ඍණ 6 තුන බෙදීම ඍණ 2ක් කියලා ගත්තාම x ඍණ තුනේ මෙතන තියෙන්නේ මේ ධන තුන ඍණ දෙකෙන් බෙදුවාම නැත්නම් උඩයි යටයි දෙකම ඍණයෙන් වැඩි කරා කියලා හිතන් ඍණ තුන බෙදීම දෙක වාරයක් x ඍණ තුන කියන එක තමයි ඔතන තියෙන්නේ. සෑහෙන ලොකු සුරකිරීමක් සමග එක එන්නේ. ඒක ඕගොල්ලන්ට හිතලා හදාන්න පුළුවන් වෙනවනම් හොඳයි නැත්නම් ලියලා හදාන්න. උඩයි යටයි දෙකම ඍණයෙන් වැඩි කරනවා ඍණ තුන බෙදීම මේක 2x ඍණ 6 වෙනවා 2x ඍණ 6 කියන්නේ දෙක වාරයක් x ඍණ තුනේ ඍණ තුන වාරයක් x ඍණ තුන ධන x බෙදීම දෙක. මොන විදිහට සුළු වෙනවා මේක පොදු හරය ගන්නයි අපිට තියෙන්නේ. තව ලේසි සුළු කිරීමක් තියෙනවා මේ දෙක විතරක් අරගෙන සුළු කරොත් සාධකයක් කැපිලා අයින් වෙනවා. කවන්නේ අපි එහෙම ලියන්නේ නැතුව සාමාන්‍ය විදිහට දෙක වාරයක් x ඍණ තුන පොදු හරය ගමු. මේ කැලලයි දෙකම එකයි පොදු හරය කියන්නේ x ඍණ තුන ධන x වාරයක් දෙක විතරයි මෙතන තියෙන්නේ. එන x වාරයක් x ඍණ තුනෙන් වැඩි වෙනවා. මේ දෙක පොදු හරය ගත්තාම මෙතන x මෙතන ඍණ තුනින්ද x ඍණ තුන ධන x වාරයක් මේක එනවා. එතකොට මේ දෙකටම x ඍණ තුන පොදුවේ x ඍණ තුනක් හරයෙන් එළියට ගත්තාම ළවේ එළියට ගත්තාම එක ධන x බෙදීම දෙක වාරයක් x ඍණ තුන උඩත් x ඍණ තුන තියෙනවා යටත් x ඍණ තුන තියෙනවා ඒක කැපිලා ගියාම එක ධන x බෙදීම 2යි කියලා උත්තරයක් ලැබෙනවා. උන්නෝක තමයි ඒකේ පළවෙනි ගානට තියෙන උත්තරය. තුනේ අභ්‍යාස මාලාවේ දෙවෙනි ගානක් මට හදාන්න. හැම ළමෙක් ඉක්මනට තුනේ අභ්‍යාස මාලාවේ දෙවෙනි ගානක් මට හදාන්න. හරි ඒ ගාන මේ ගානේ මෙතන තියෙන දරුව x වර්ග ධන 2x ඍණ 6 මෙතන තියෙන්නේ 10 ඍණ 3x ඍණ x වර්ග නිකන් මේක වෙනස් මෙතන x වර්ගයේ සංගුණකේ මෙතන ඍණයි මෙතන ධනයි මෙතන ඍණයි මුලින්ම කරන්න ඕන මේ ඍණ පදය ධන කරගන්න මෙන්න මේ පදය ධන කරගන්න මම කරන සුළු කිරීම මම මේ කියන්නේ මේක සාධක කඩන්න කලින් මේක x වර්ගයේ සංගුණකේ ධන කරගත්තා නම් සාධක කඩන්න ලේසි ඒක නිසා මේ පදේ මේක පද දෙකක් තියෙනවා. ඇත්තටම මේ මෙතනදී ඔයගොල්ලෝ දකින්න ඕන මේ ගාණක් ඇතුලේ තියෙන පද ගාණ මෙතන තිබුණේ x වර්ග පන 2x ඍණ 8 කියලා. මෙන්න මේක එකතු කිරීමක් අඩු කිරීමක් කරනවා. සම්පූර්ණ එකතු කිරීමක් අඩු කිරීමක් කරනවා. මෙන්න මේක එක පදයක් විදිහට ඔයගොල්ලෝ දකින්න ඕන. මෙන්න මේ දෙවනි පදේ උඩයි යටයි දෙකම ඍණින් වැඩි කරොත් ගානට අසාධාරණයක් වෙන්නේ නැහැ. අපිට යම් කිසි සුළු කිරීමක් කරනවා නම් ඒ සුළු කිරීම ඒ පදේ ඒ කියන්නේ වැරද්දක් නොවන සුළු කිරීමක් කරන්න ඕන. මෙතනදී යට කැලල විතරක් ඍණින් වැඩි කළා බෑ. ඍණ ලකුණක් එළියට ගන්න පුළුවන්. එතකොට ගැටලුවක් නැහැ. හැබැයි යට කැලල විතරක් ඍණින් වැඩි කරනවා කියන අදහස වැරදි. මේක මොනවාරි සුළු කිරීමක් කරනවා නම් මේ පදය ඇතුලේ හරයට මොනවා හරි දෙයක් කරා නම් ඒක කැපිලා යන ළවයට ඒ දේම කරන්න ඕන. ඒක නිසා යටට මොනවා හරි දෙයක් කරනවා නම් උඩටත් ඒ දේම කරන්න ඕන කියන අදහසෙන් 6 බෙදීම x වර්ග ඍණ 2යි ධන 2යි x ඍණ 8 මෙහෙම තියාගෙන මේක උඩයි යටයි දෙකම ඍණින් වැඩි කරනවා. ඒකට හේතුව යට ලස්සනට හදා ගන්න x වර්ග ධන 3යි x ඍණ 10 කියලා හදා ගන්න තමයි ඒ සුළු කිරීම කරේ. මොන දැන් හරි දැන් අපිට ලස්සන සාධක දෙකක් පේනවා. මේක සාධක ඇදුවාම x ඍණ 4යි x ධන 4යි x ඍණ 2යි ඍණ 7 බෙදීම මේක සාධක ඇදුවාම x ධන 5යි x ඍණ 2යි කියලා සාධක කඩන්සුවා. දැන් පොදු හරය ගත්තාම x ඍණ 2 තැන් දෙකක තියෙනවා x ඍණ 2 x ධන 4 x ධන 5 මේක පොදු හරය ගන්නවා x ධන 4යි x ඍණ 2යි තියෙනවා. එහෙනම් 6 කියන එක මේකෙන් වැඩි වෙන්න ඕන 6 වාරයක් x ධන 5
ऋण हत एक्स धन पहाई एक्स ऋण देखाई तीन मेकेन तमाय वैडी वेन्डोरा एक्स धन हतर मित्रिंग है ना हाई एक्स धन तीह ऋण हताई एक्स ऋण विसी आठ बेदी में एक्स ऋण देख एक्स धन हतर एक्स धन पहा हाई एक्स हुई हताई एक्स क्या में ऋण एक्स से काफी है ना ऋण एक्स धन देख के लिए मेक मट सुल ऋण एक्स धन देख बेदीम एक्स ऋण देखा एक्स धन हतरा एक्स धन पहा के लिए अत्र मेकाय मेकाय अत्र सुलुकिन मुकाद ऋणवार ऋण एक्स धन देख क्या ऋणवार एक्स ऋण देख किया යටත්යෙන් x ඍණ 2 එකම පදයෙන් ලියා ගත්තාම කපල දාන්න පුළුවන් x ධන 4යි x ධන 5යි මේකට මේ කැපුවාම ඍණ 1 බෙදීම x ධන 4 x ධන 5 කියලා මොන විදියට ඒ ගානේ ඔය උත්තරේ ගන්න පුළුවන් ඒක ලියලා ඉවරලා ළමයි मैंने मैं गाना तानिया महादान ने विकास लक्षण गाना एक बेदीम हाथर रीना थोड़ा बेदीम देख कर जाना एक बेदीम एक साल एक एक साल नहीं करें मैं एक कर ही देख मैंने मैं का सुलू कराना किया रखी है ना उन्हें प्रकाश ने सुलू कराने की रहती है ना एक पट अकर मार जाए कर लो उत्तर ऐसा ने बोला कमांड दान विजय रवानी किया दे ना चटलो अक्कर गांडे पाव विभागे पादे आ कोई विजय के तरीके से रहती हूँ ना एक को हम जो सुलू कराने किला मम किला दे ना उत्साह कराने इनाडिया देखा कौन दे ना मैं कहाँ ना देखा मैं उगल මිනිමි ගාන දැක්කහම ඔගොල්ලෝ සුළු කරන්න ක්‍රමයක් මට නම් ටිකක් පිස්සු වගේ මුලින්ම ඉස්සෙල්ලාම ඔය වගේ ගණන් දකිනකොට ටිකක් පිස්සු වගේ මේක කොහොමද සුළු කරන්නේ ක්‍රමයක් එකපාරටම හිතෙන්නේ නැති වෙන්න පුළුවන් ඉතින් එහෙම කියලා අත්හරින්න බෑ මේ වගේ ගණන් සුළු කරන්න ඕන එතකොට සුළු කරන්න සරණම තැනින් පටන් ගන්නවා වරහන දදා ගියත් හොඳයි මේක දැන් පොදු හරේ මේ ලොකු මේ බෙදීමක් කියලා කියන මෙතන ලොකු අරහණක් තියෙනවා කියලා අදහස. ඊට පස්සේ මෙතන මේ බෙදීම යටතේ මෙන්න මේ වරහණක් තියෙනවා. මෙතනත් පොඩි වරහණක් තියෙනවා. ඔය ඒක වරහණ දාලා නැහැ ගානේ. ඒකේ කියන්නේ අර මේ බෙදීම ලකුණ මේක තනිකර මේ ඉර තියෙනවා කියන්නේ මේ පදය මේ සම්පූර්ණ පදය මේකෙන් බෙදලා. මේ බෙදීම ලකුණෙන් කියන්නේ මේ සම්පූර්ණ පදය තුනෙන් බෙදලා. මේ බෙදීම ලකුණෙන් තියෙන මේ x කියන එක 1 ඍණ x කියන බෙදෙන ඔන්නයි විදියට අපි මේ වරහණ තියනවා කියලා හිතනවා එතකොට මෙන්න මේ මුලින්ම සුළු කරන්න ඕන සරලම තැනි ගොඩාක් සංකීර්ණ තැනකට යන්න බෑ මෙන්න මේ කැල්ල සුළු කළා දා එතකොට මේක සමානයි 1 බෙදීම 4 ඍණ 3 මෙතන මේකේ පොදු හරය ගන්නවා මේ කැල්ලේ පොදු හරය ගන්නවා 1 ඍණ x කියලා 1 ඍණ x පොදු හරය ගත්තොත් වරහණක් දාලා සුළු කරමු මෙතනවා දෙකෙන් මේක වැඩි කරන්න ඕන මොකද 1 ඍණ x වල යට දෙක යට x ඍණ x එකක් නැහැ උඩ යට දෙකම 1 ඍණ x එකෙන් දැම්මාම වැඩි කරාම මේක දෙක ඍණ 2යි x ධන x කියලා එන්නේ ඔන්නම සුළු කිරීමක් කරනවා එතකොට මේක මට ලියන්න පුළුවන් 1 බෙදීම 4 ඍණ 3 යට මේක සුළු කරාම 2 ඍණ x බෙදීම 1 ඍණ x කියලා එයි තුන බෙදීම දෙක ඍණ x යට එක ඍණ x කියලා නම් පදයක් තියෙනවා. දැන් මම මෙන්න මේ ප්‍රශ්නයක් අහනවා ළමයි ඕගොල්ලන්ගේ. මෙහෙම සුළු කිරීමක් තිබුණොත් a අත b බෙදීම c කියලා සුළු කිරීමක් තිබුණොත් මේකේ උත්තරේ මොකද්ද වෙන්නේ? අනිවාර්යයෙන්ම මෙහෙම කවදාවත් ඉලක්කම් ලියන්න බෑ. මෙහෙම ඉලක්කමක් ලියන්න බෑ. මෙහෙම එකක් ගණිතේ නෑ. අඩුම ගානේ මේක මේ විදියට තියෙන්නෝ නම් b බෙදීම c එහෙම නැත්නම් a බෙදීම b යට c ඉරිකෑල්ල අඩුව ගන්න දිගට තියෙන්නෝ නම්
එහෙම නැත්තම් මේක a බෙදීම b බෙදීම c කියලා මෙහෙම වරහණක් දාලා තියෙනවනේ ඊට කැල්ල සමාන නම් අඩුම ගානේ වරහණක්වත් තියෙනවනේ මේ විදිහට තියෙන්න බෑ තේරුණාද වරහණක් හෝ අර මේ එකක් ටිකක් දුකට තියෙන්නු මෙන්න මේ a බෙදීම b බෙදීම c a බෙදනවා b බෙදීම c කියන පදේ මේකේ උත්තරේ මොකද්ද වෙන්නේ මේක ගණනය කිරීමකින් අපි කරොත් a බෙදීම a අට b බෙදීම c කියන්නේ a වැඩි කිරීම c බෙදීම b a c බෙදීම b කරා මතක තියාගන්න මේක රටාවක් තියෙනවා සුළු වෙද්දී මේ a පදේ b බෙදීම c තියුණොත් යට තියෙන එක උඩට ඇවිල්ලා b යටම දිනනවා ඒක රටාවකට තියෙන එහෙනම් ඒ වගේ මෙතන තියෙනත් ඒ වගේ පදයක් ඒක සුළු කරන්න පුළුවන් මේක ඔයගලගේ පිටු පොතේ අන්තිම පිටුවේ ලියා ගන්න a බෙදීම b යට c කියලා මෙහෙම තිබුණොත් ac බෙදීම b කියලා ac බෙදීම b තවමන් සුළු කිරීමක් තියෙනවා මෙතනින් ආපු ප්‍රතිපලයේ a බෙදීම b යට c තිබුණා c උඩට එනවා කියන්නේ ac බෙදීම b ඔය විදිහට ලියා ගත්තාම අතරමැද පේලියක් අඩු වෙනවා මෙහෙම තිබුණා a බෙදීම b යට c බෙදීම d තිබුණා මේක සුළු කරන්නේ කොහොමද a බෙදීම b යට c බෙදීම d තිබුණා මේක සුළු කරන්නේ මේ යට කියන එක උඩට එනවා ඇත්තටම මේක a බෙදීම b යට c බෙදීම d කියන්නේ වැඩි කිරීම d බෙදීම c කියන එක මේක c එතකොට මෙතන යට කෑල්ල උඩ එනවා මේක මේකේ වැඩි වෙනවා AD බෙදීම BC මේක මේකෙන් මේක මේකේ වැඩි වෙනවා මේ යට කැලු උඩට යනවා ඉතින් ওই වගේ ගණිත කර්ම එකපාරටම කරන්න පුළුවන් නම් මේක මෙහෙට යනවා මේක මෙතනට යනවා කියලා සෑහෙන්න සුළු කිරීමේ ස්ටෙප් ඒ කියන්නේ වෙලාව ඉතුරු කරගන්න පුළුවන් මෙහෙම තවත් සුළු කිරීමක් තිබුණොත් A බෙදීම B යට A බෙදීම D කියලා තිබුණොත් මේ වගේ සුළු කිරීමක් තිබුණොත් මේක a බෙදීම b යට a බෙදීම d කියලා තියෙනවා මේ a ට a කපලා දාන්න පුළුවන් ඒකට හේතුවක් තියෙනවා වැඩි කිරීමේදී a බෙදීම b යට a බෙදීම d කියන්නේ වැඩි කිරීම d බෙදීම a ට a කැපිලා දානවා එහෙනම් මේ උඩ පදයේ හරයට අදාළ දේවල් යට පදයේ හරයෙන් බෙදන්න පුළුවන් තේරුණාද අන්න වගේ සුළු කිරීම් තියෙනවා ත්‍රිජ ගණිතයේදී ඒ වෙදී ලේසියෙන්ම සුළු කරන්න ඒ දේවල් පොඩ්ඩක් කල්පනා කර කර බලන්න මේ වගේ සුළු කිරීමක් නැත්තම් ලිය ලිය බලන්න ඕන. එහෙම ලියනවා නම් පොඩ්ඩක් පැත්තකින් කටුවට ලියන්න. තුන බෙදීම මේක නම් තුන බෙදී තුන වැඩි කිරීම එක බෙදීමේ යට දෙක ඍණ x කියලා. නැත්තම් පෙළ ගන්න වැඩි වෙනවනේ බොරුවට මේ හැම එකක්ම ලියන්න ඕන. මේ කැල් උඩට යනවා මගේ අදහස නම් මේ කැල් උඩට යනවා. ඒකට සමානයි එක බෙදීම 4 ඍණ 3යි 1 ඍණ x යට 2 ඍණ x කියලා තියෙනවා. දැන් මේ පොදු හරය ගන්න ගමන් පොදු හරය ගමු ඕන්නම් මේ ගන්න ගමන් මේ කැල් උඩට යන්නත් පුළුවන්. මෙතන 4 වාරයක් 2 ඍණ x ඍණ 3 වාරයක් 1 ඍණ x බෙදීම 2 ඍණ x මං කිව්වා මෙහෙම පදයක් තිබුණා. මේ පදේ මේකයි කි උඩට එනවා උඩට එනවා 2 ඍණ x කියලා 2 ඍණ x බෙදීම යට 8 ඍණ 3 කියන්නේ 5යි ඍණ 4යි x ධන 3යි x කියන්නේ ඍණ x 2 ඍණ x බෙදීම 5 ඍණ x කියලා තියෙන ඕනනම් මේක x ඍණ 2 උඩ යටයි දෙකම ඍණෙන් වැඩි කරොත් x ඍණ 2 බෙදීම x ඍණ 5 කියලා ලියන්න පුළුවන්. x ඍණ 2 බෙදීම x ඍණ 5 කියලා ලියන්න පුළුවන්. කොണ്ടයි විදියට සුළු කිරීමක් තියෙනවා ළමයි. ඔය ගන්න ලියාගෙන ඔගලන්ට මම විනාඩි 15ක් දෙනවා. ඒ විනාඩි 15 ඇතුලේ මේ අභ්‍යාස මාලාවේ තියෙන ගණන් වලින්
මුල් ගණන් 10න් පුළුවන් උපරිම ගණන් ප්‍රමාණයක් හදන්න ඉක්මනට ඔයගොල්ලන්ට විනාඩි 10ක් දෙන්නම් විනාඩි 15ක් දෙන්නම් ඒ 15 ඇතුළත පුළුවන් උපරිම ගණන් ප්‍රමාණයක් හදන්න